ආයුබෝවන්. ජපන් ප්‍රවීණතා විභාග N4 ලෙවල් එක, එහෙම නැත්නම් අනිත් නැට් විභාගයේ යොන්කියු විභාග වලට කරන පාඩම් මාලාවේදී එහිදී මූලික N4 ලෙවල් එකට ඇතුළත් වීමේදී කරන ව්‍යාකරණ කොටස් වල දෙවැනි පාඩම තමයි අද මේ කරන්නේ. ඔබට මතක නම් කලින් පළමු පාඩමෙන් මම ජිෂෝකේයි එක, ඒ කියන්නේ ශබ්දකෝෂ ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. අවසාන වන අකුරේ හැටියට ඒ ආකාරයට පළවෙනි කාණ්ඩය, ඊළඟට ශබ්ද වෙන ආකාරයන අනුව දෙවැනි කාණ්ඩය, සහ එක සහ දෙකට අදාළ නොවන අනිත් සියල්ලම එකතු කරලා තුන්වෙනි කාණ්ඩය කියලා බෙදලා කරන ආකාරය මා කලින් පාඩමේදී පැහැදිලි කරා. ඉතින් අද දවසේ මම මේ පාඩම් කලින් පාඩමේදී කියලා දුන්න ජිෂෝකේ ඒකට එන ක්‍රියාපද යම් ප්‍රමාණයක් ඔබට ඒ යෙදෙන ආකාරය පිළිබඳව අද කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙමගින් ඔගලන්ට ඒ ක්‍රියාපද වල ජිෂෝකේ එකේ ස්වරූපයත්, කොහොමද ඒ අවසානයේ තියෙන අකුරු මොනවද ඒ දෙන්නේ, ඒ අනුව ඔබට කාණ්ඩවලට ඔබට වර්ග කරලා බලන්නට පුළුවන්. ඒ වගේම ඒ ක්‍රියාපද වල සිංහල තේරුම, ඒ ක්‍රියාපද ලියන ආකාරය, ඒවට යෙදෙන කංජි, ඒ හැම දෙයක්ම මතක තබා ගැනීමේ හැකියාවක් ඔබට මේ පාඩම අවසානයේදී ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු මුල්ම ක්‍රියාපද කිහිපය. මුලින්ම අංක 1 තියෙන ඉකු. ඉකු කියලා කියන්නේ අපි මුලින්ම කංජියෙන් තියෙන, ඊළඟට හිරගනා වලින් ඉකු කියලා ලියලා තියෙනවා. සිංහලෙන් උත් ලියලා තියෙනවා. සිංහල තේරුම යනවා කියන එක. යනවා කියන එක ජිෂෝකේ ඒක ඇවිල්ලා ඉකු. ඒක කූ වලින් අවසන් වෙන්නේ නේ. කියන්නේ පළවෙනි කාණ්ඩයට අයිති වෙන්නේ. ඊළඟට එනවා කුරු. කුරු කියන්නේ එනවා. මෙය රුයන්ෙන් අවසන් වුණාට මම කලින් පාඩමේදී කියලා දුන්න මේ විශේෂ ක්‍රියාපදයක්. ඒ නිසා මෙය එන්නේ තුන්වෙනි කාණ්ඩයට. ඊළඟට තුන්වෙනි ක්‍රියාපදය යොමු. යොමු කියලා කියන්නේ කියවනවට, පොතක් කියවනවට වගේ දෙයකට යොමු කියලා කියනවා. ඒකත් මූ වලින් අවසන් වෙන්නේ එකක්, පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. හතරවෙනියට එන්නේ කකු. කකු කියන්නේ ලියනවා කියන එක. යමක් ලියනවා කියන එකට, පොතක් ලියනවා, මොනවා හරි ලියනවා කියන එකට කකු. ඒකත් පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. ඊළඟට එනවා තබෙරු. තබෙරු කියන්නේ කනවා කියන එක. කෑම කනවා කියන එකට තමයි තබෙරු කියන්නේ. ඒක දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. හයවෙනි එක නෙරු. නෙරු කියන්නේ නිදා ගන්නවා කියන එකට. ඊළඟට එනවා අවසානෙට වරව්. වරව් කියන්නේ ඒකත් පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. නෙරු දෙවෙනි කාණ්ඩේ ක්‍රියාපදයක්. වරව් කියන්නේ හිනා වෙනවා. හිනා වෙනවට වරව් කියනවා. අපි ඊළඟ කොට ක්‍රියාපද ටික බලමු. ඊළඟට ඔදොරු. ඔදොරු කියන්නේ නටනවට. ඒකත් පළවෙනි කාණ්ඩේ. ඊළඟට සුවරු. සුවරු කියන්නේ වාඩි වෙනවට, ඉඳ ගන්නවා කියන එක සුවරු. ඊළඟට ඒකේ විරුද්ධ පදේ තත්සු කියන්නේ හිට ගන්නවා. හිට ගන්නවා කියන එකට තත්සු කියලා කියනවා. තත්සු යොදන වෙන අවස්ථා තිබෙනවා. නමුත් මේ අවස්ථාවේදී මා ඒවා සියල්ලම පැහැදිලි කරන්නේ නැහැ. ප්‍රධානම ක්‍රියාපදේ තත්සු කියන්නේ හිට ගන්නවා කියන එක. යමක් නැගී සිටිනවා කියන එකටත්, පැන නගිනවා කියන එකටත් තත්සු කියන එක යොදනවා. ඊළඟට නකු. නකු කියන්නේ අඬනවා. හතරවෙනි වචනේ නකු. ඊළඟට පහ ෆුකු. ෆුකු කියන්නේ මේ අවස්ථාවේ ක්‍රියාපදයේ කට එන ෆුකු කියන්නේ පිහදානවා කියන එක. යමක් පිහදානවා, දූවිලි වගේ දෙයක් නිකන් කිලුටු වෙලා තියලා පිහදානවා කියන එකට කියනවා. තෙත වෙලා තියලා නම් මොකක් හරි පිහදානවට කියනවා ෆුකු කියලා. ෆුකු නාමපදයකදී ෆුකු වෙනවනම් සමහරවිට ඇඳුම් වලට එහෙම අපි ෆුකු කියලා කියනවා. මේ අවස්ථාවේදී ක්‍රියාපදයේ ෆුකු කියන්නේ පිහදානවට. ඊළඟට යොබු. යොබු කියන්නේ අඬ ගහනවට, කතා කවට හරි නම කියලා අඬ ගහනවට, කතා කරනවන යොබු කියලා කියනවා. ඊළඟට අවසාන එක මේ
කොටසේ ශිනු. ශිනු කියන්නේ මා කලින් පාඩමේදීත් කියලා දුන්නා මැරෙනවට කියලා කියන්නේ. ඒකත් නූ යන්නේ අවසන් වෙන පළවෙනි කාණ්ඩී ක්‍රියාපදයක්. මෙම මා කියලා දුන්න මේ මේ කොටසේ සියල්ලම පළවෙනි කාණ්ඩයට අයිති ක්‍රියාපද. ඊළඟ ක්‍රියාපද ටික මුලින්ම සුමු. සුමු කියන්නේ ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නේ යම් ප්‍රදේශයක යම් ස්ථානයක ජීවත් වෙනවා නම් සුමු කියලා කියනවා. ඊළඟ එක කිරු. මේක ඇවිල්ලා පළවෙනි කාණ්ඩයට එන කිරු කියන ක්‍රියාපදය. ඒක ඇවිල්ලා මේ කපනවා කියන එක තමයි එතනදී කියවෙන්නේ. ඊළඟට එන කිරු එක, තුන්වෙනියට තියෙන කිරු එක, දෙවෙනි කාණ්ඩයට එන කිරු, ඒ ඇවිල්ලා අඳිනවා, පළඳිනවා කියන හැඟ වෙන ක්‍රියාපදය තමයි ඒ කිරු. ඔබට පෙන්නන ඇති දෙවෙනි එකයි තුන්වෙනි එකයි කංජි අකුරු වෙනස්. දෙවෙනි එක ඇවිල්ලා කපනවා කියන එක කිරු. ඊළඟ තුන්වෙනි එක අඳිනවා, එහෙම නැත්නම් පළඳිනවා කියන එක. යමක් ඇක්සසරිස් මොනවා හරි ආභරණ පළඳිනවා නම් ඒත් කියන්නේ කිරු කියලා. ඊළඟට හතරවෙනියට හසිරු. හසිරු කියන්නේ දුවනවා කියන එක. පස්වෙනියට අරුකු. අරුකු කියන්නේ ඇවිදිනවා. හයවෙනියට නොමු. නොමු කියන්නේ බොනවා. ඊළඟට ඔයෝගු. ඔයෝගු කියන්නේ පිහිනනවා. මෙතනදී තුන්වෙනි එක ඇර අනිත් සියල්ලම පළවෙනි කාණ්ඩී ක්‍රියාපද. තුන්වෙනි ක්‍රියාපදය පමණක් දෙවෙනි කාණ්ඩයට අයිති වෙනවා. අපි බලමු ඊළඟ ක්‍රියාපද. ඊළඟට පළවෙනි එක නකු. නකු කියන්නේ අඬනවට. ඊළඟට හතරකු. හතරකු කියන්නේ වැඩ කරනවට. ඊළඟට උගොකු. උගොකු කියන්නේ යමක් හෙල් චලනය වෙනවට තමයි උගොකු කියන්නේ. සාමාන්‍යයෙන් උගොකු හතරකු කියන ඒ කංජි බැලුවොත් එහෙම පොඩි වෙනසයි ඇත්තේ. අර නීම්බෙන් කියන මිනිසා ඒ කොටස කියන එක ආවම තමයි හතරකු කියන එක හැදෙන්නේ. කියලා මිනිසුන් එහෙට මෙහෙට ගමන් කරලා අතපය හොලවලා වැඩ කරනවා කියන එක ඒ වගේ තේරුමකින් තමයි එතන ඒ කොටස හතරකු කියන එක හැදිලා තියෙන්නේ. ඒ මම අමතරව කියලා දුන්නේ කංජි වලට සම්බන්ධව දෙයක්. ඊළඟට මෙතනදී තුන්වෙනි එක උගුකු කියන්නේ හුඟක් වෙලාවට යමක් ඉබේ වෙන වෙලාවටත් උගුකු කියලා කියනවා. අපි ජිදෝෂි තදෝෂි කියලා කියනවා. ඉබේ වෙන දෙකට ජිදෝෂි කියනවා. යමක් කවුරු හරි කරනවා නම් තදෝෂි කියනවා. ඒක මම වෙනම පාඩමකදී කියලා දෙන්න. මම මෙතනදී ඒක උදාහරණයකට ආපු නිසා කියලා දුන්නේ. ඒකේ ජිදෝෂි එකක් තමයි බොහෝදුරට උගුකු කියන්නේ. මිනිස්සෙක් උගුකු කියලාත් කියන්න පුළුවන්. ඒ අවස්ථාවත් ඇර යමක් ඉබේ හෙල වෙනවා නම් මොකක් හරි මේ චලනය වෙනවා නම් ඒ අවස්ථාවේදී ජිදෝෂි කියන කොටස ඉබේ වෙන දෙයක් හැටියට උගොකු කියලා කියනවා. ඊළඟට හතරවෙනි එක උගොකසු. බැලුවම කංජියේ මුල් කංජියේ එකම එකයි. නමුත් මෙතන උගොකසු කියන්නේ ඉස්සෙල්ලා උගොකු කියන එකේ තදෝෂි. ඒ කියන්නේ කවුරු හරි කරන්න ඕනේ කරන චලනයක් තමයි උගොකසු කියන්නේ. අපි කියමු ඉසුව උගකසු කියන අපි කියන්නේ පුටුවක් එහෙට කරනවා නම් එහාට මෙහාට කරනවා නම් වගේ දෙයකට මෙතනදී උගකසු කියලා කියන එක තදෝෂි. ඒක ඇවිල්ලා පළවෙනි කාණ්ඩයේ ක්‍රියාපදය. ඊළඟට උතව්. උතව් කියන්නේ ගායනා කරනවට, සින්දු කියනවට කියන්නේ උතව්. ඊළඟට හනසු. හනසු කියන්නේ කතා කරනවට. අපේ සිංහල භාෂාවේ තියෙන හනසු පොල් හනසු නෙමෙයි. මේක ඇවිල්ලා කතා කරනවට කියන්නේ ජපන් භාෂාවෙන් හනසු කියලා. මේ හැම අකුරක්ම ශබ්ද කරනකොට මේ ඔබට පේනවා ඇති කෙටි අක්ෂර නැහැ මේ භාෂාවේ. අපි නිකන් මේ හයන්න හ න කියලා ලියුවට කියනකොට කියන්නේ හ න සු. අදින්නෙත් නැහැ හ ඇලපිල්ල දාලා හා නා එහෙම කියන්නේ. හ න සු හනසු. ඒකත් මම අමතරව කියලා දුන්නේ සමහර අය ඒවා වරද්ද ගන්න නිසා. සිංහලෙන් ලියන්න අමාරුයි සමහර ජපන් වචන. දැන් මේ හනසු කියවන එක අපිට හ න සු කියලා ලිවට ඒක හ න සු කියලා කියන්නේ. ඊළඟට අන්තිම එක, මේ කොටසේ අන්තිම එක අසෝබු. අසෝබු කියන්නේ
සෙල්ලම් කරනවා ටත් කියනවා. ඒ වගේම විනෝද වෙනවටත් කියනවා හනසු කියලා. සමා වෙන අසොබු කියලා කියනවා. අපි බලමු ඊළඟ ක්‍රියාපද ටික. මුලින්ම කිකු. කිකු කියන්නේ අහනවට. එතකොට යමක් අපි කියමු රේඩියෝ එකට සවන් දෙනවට කිකු කියලා කියනවා. ඒ වගේම ප්‍රශ්නයක් අහනවටත් කිකු කියලා කියනවා. ඊළඟට හයිරු. හයිරු කියන්නේ ඇතුල් වෙනවට, කියන්නේ කාමරයකට ඇතුල් වෙනවා, යම් දෙයකට ඇතුල් වෙනවා කියන එකට හයිරු කියලා කියනවා. තුන්වෙනි එක දෙරු. දෙරු කියන්නේ පිටත් වෙනවා. වගේම තව දෙයක් ඔබ වෙනම ලියා ගන්න. දෙරු කියලා කියන්නේ සහභාගි වෙනවටත්, යම් කිසි දෙයකට රාජකාරියට සහභාගි වෙන ඇතුල් වෙනවා කියන එකට දෙරු කියලා කියනවා. ඒක හුඟ දෙනකොට මූලික අවදියේදී හුරු වෙනකන් අමාරු හිතන්න. මොකද හයිරු කියන්නේ ඇතුල් වෙනවා කියන එක. නමුත් රාජකාරීකට යනවා වගේ වගේම නැත්තම් ශියායිනි දෙරු කියලාත් කියනවා. ඒ කියන්නේ තරංගයකට සහභාගි වෙනවා කියන එක වගේ අවස්ථාවල දෙරු කියලා කියනවා. නමුත් එතනදි කියන්නේ පිටත් වෙනවා කියන එක නෙවෙයි, සහභාගි වෙනවා ඇතුල් වෙනවා කියන එක. රාජකාරීකදී විශේෂයෙන්ම දෙරු කියලා කියන්නේ ශිගතෝනි. දෙරු කියන්නේ රාජකාරියට ඇතුල් වෙනවා කියන එක. නමුත් එතනදී හයිරු කියන්නේ දෙරු කියලා කියන්නේ. ඒක විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් දෙරු කියන්නේ පිටත් වෙනවට. ඊළඟට හතරවෙනි එක මොත්සු. මොත්සු කියන්නේ යමක් දරනවා, ඔසවාගෙන ඉන්නවා කියන එක තමයි මොත්සු කියන්නේ. ඊළඟට මත්සු. මොත්සු මත්සු ටිකක් කංජිත් එක වගේ, වචනෙත් එක වගේ, සිංහලෙන් ලියනකොටත් එක වගේ මොත්සු මත්සු කිව්වම. නමුත් සියුම බැලුවොත් කංජියේ පොඩි වම් පැත්තේ වෙනසක් තියෙනවානේ. මත්සු කියන්නේ නැවතිලා ඉන්නවා. ඒ කියන්නේ කවුරු හරි එනකන් බලාගෙන ඉන්නවා කියන්නේ නැවතිලා, කියන්නේ බලාගෙන ඉන්නවා කියන්නේ නැවත ඉන්නවා කියන එකට කියන්නේ මත්සු කියලා. නැවතිලා ඉන්නවටත් මත්සු කියලා කියනවා. ඊළඟට තොමාරු. තොමාරු කියන්නේ නැවතිනවා කියන එක. තොමාරු කියන එකත් ජිදෝෂි ගණයට අයිති වෙනවා. තොමාරු කියන්නේ වාහනයක් නතර වෙනවා නම් ඒත් කුරුමා ගතොමාරු කියලා කියනවා. කෙනෙක් නවතිනවා නම් ඒත් කියනවා තොමාරු කියලා කියනවා. තොමාරුත් වර්ග දෙකක් තියෙනවා. මම ඊළඟට එක කියලා දෙන්නම්. එකක් තමයි මේ තොමාරු කියන එක නවතිනවා කියන එක. ආයි අන්තිම එක බැලුවොත් ඔබට පේනවා තොමාරු කියලා තියෙනවා. නමුත් කංජියේ වෙනස් බැලුව බැලමට ශබ්දය එක වුණාට කංජිය වෙනස්. ඒකයිල නවාතැන් ගන්නවා කියලා කියන්නේ. හෝටල එක කාම කොහේ හරි නවාතැන් ගන්නවා නම් කියනවා තොමරු කියලා. ඒක ඇවිල්ලා කංජිය ශබ්දය එක වුණාට කංජිය වෙනස් වීමෙන් ක්‍රියාපදයේ තේරුම වෙනස් වෙනවා. ඊළඟට අන්තිමකට ඉස්සෙල්ලා එක තොමරුට එකට පස්සේ තියෙන තොමේරු. තොමේරු කියන්නේ නවත්වනවා කියන එක. නවත්වනවා කියන එක තමයි තොමෙරු කියන්නේ. කියන අපි යමක් කෙනෙක්ව ඔහොම ඉන්න කියලා නවත්වනවා. එහෙම නැත්නම් මොකක් හරි නතර කරනවා, වාහනයක් නතර කරනවා කියන එකට අපි කියනවා තොමෙරු කියලා. ඒක තමයි මේ ක්‍රියාපද ටික. මෙතනදිත් තුන්වෙනි එක දෙරු. දෙරු දෙවනි කාණ්ඩයට අයිති වෙන්නේ. ඒ හැර අනිත් සියල්ලම අයිති වෙන්නේ පළවෙනි කාණ්ඩයට. අපි ඊළඟ ක්‍රියාපද ටික බලමු. මුසුබු. මුසුබු කියන්නේ ගැට ගසනවට, බඳිනවට කියනවා මුසුබු. ඊළඟට හරු. හරු කියන්නේ අලවනවට. තුන්වෙනි එක ආය හරු කියලා කියනවා. සාමාන්‍යයෙන් ඩ්‍රොයිං පින් එකක් වගේ යොදාගෙන යමක් බිත්තියකට සවි කරනවටත් ඒ වගේ අවස්ථාවකටත් හරු කියලා කියනවා. ඊළඟට තුන්වෙනි එක ඔකුරු. ඔකුරු කියන්නේ යවනවට. යමක් පාර්සලයක් හරි මොනවා හරි දෙයක් යවනවට කියනවා ඔකුරු කියලා. ඊළඟට හතරවෙනි එක උත්සු. උත්සු කියන්නේ පහර දෙනවට, කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේදී වගේ පන්දුවට පහර දෙනවට වගේ කියනවා උත්සු කියලා. ඊළඟට පස්වෙනි එක කත්සු. කත්සු කියන්නේ දිනනවට, ඒ කියන්නේ ක්‍රීඩාවකදී වගේ දිනනවට කියනවා කත්සු කියලා.
එළඟට අකේරු. අකේරු කියන්නේ අරිනවට. එකැන යමක් වහල තියෙන දෙයක් අරිනවට කියනවා අකේරු කියලා කියනවා. ඊළඟ එක එකෙක් විරුද්ධ පදේ ශිමෙරු, එකැනි වහනවට. සහ යමක් තද කරනවට, ගැටගහල්ට තද කරනවටත් ශිමෙරු කියලා කියනවා. ඊළඟට අන්තිම එක කොරොගසු. කොරොගසු කියන්නේ යමක් පෙරලනවට, කියන්නේ ගලක් බෝලයක් වගේ දෙයක් පෙරලනවන කොරොගසු කියලා කියනවා. ඊළඟ ක්‍රියාපද ටිකට අපි යොමු වෙමු. සුකුරු. සුකුරු කියන්නේ යමක් සාදනවට, හදනවට කියනවා සුකුරු කියලා. අලුතෙන් යමක් හදනවට තමයි සුකුරු කියලා කියන්නේ. මෙතන සූ කියන අකුර විශේෂයෙන්ම ශබ්ද කිරීමේදී ප්‍රවේසම් වෙන්න සුකුරු කියන එක සාදනවා. ඊළඟට කොවාසු. කොවාසු කියන්නේ යමක් කඩනවට, යමක් කඩනවට කියනවා කොවාසු කියලා. හදලා තියෙන දෙයක් කඩනවට කියනවා කොවාසු කියලා. ඊළඟට නගේරු. නගේරු කියන්නේ විසි කරනවා. විසි කරනවා කියන්නේ බෝලයක් වගේ දෙයක් යමක් විසි කරනවා නම් කියනවා, අපි ඉංග්‍රීසි වලින් throw කියන්නේ, ඒකට කියනවා නගේරු කියලා. ඊළඟට හතරවෙනි එක ශිබොරු. ශිබොරු කියන්නේ මිරිකනවට, යමක් රෙදි මිරිකනවා වගේ දෙයක්, වතුර කියන්නේ රෙදි තෙමුණ රෙද්දක් මිරිකනවා වගේ දෙයක්, දෙකට කියනවා ශිබොරු කියලා, ඒ කියන්නේ මිරිකනවට. ඊළඟට වකේරු. වකේරු කියන්නේ බෙදනවට. ඒක දෙවනි කාණ්ඩයේ ක්‍රියාපදයක්. මෙතන නගේරු වකේරු කියනවක් දෙවනි කාණ්ඩයට අයිති වෙන්නේ. ඊළඟට ඔකොරු. ඔකොරු කියන්නේ තරහ ගන්නවට, තරහ ගන්නවට කියන ඔකොරු කියලා. ඒකත් පළවෙනි කාණ්ඩේ. ඊළඟට ශිකරු. ශිකරු කියන්නේ බණිනවට. අන්තිම එක නොකොසු. නොකොසු කියන්නේ ඉතුරු කරනවට. මේ ඉතුරු කරනවා කියන්නේ යමක්, කියන්නේ අපි කෑම එහෙම ඉතුරු කරනවා වගේ, ඒ වගේ දෙයකට කියන්නේ ඉතුරු කරනවා. සල්ලි ඉතුරු කරනවට කියන්නේ වෙනමම චොකින් සුරු සෙත්සු යකු සුරු කියලා, කියන්නේ විදුලිය ඉතිරි කරනවා වගේ දෙයක් නම් සෙත්සු යකු සුරු කියලා කියන්නේ. නමුත් මේතර නොකොසු කියන්නේ යමක් ඉතුරු කරනවා කියන එක, කියන්නේ භාගයට ඉතුරු කරනවා කියන එක තමයි නොකොසු කියන්නේ. ඊළඟට අපි තව ක්‍රියාපද කීපයක් බලමු. හිකු. හිකු කියන්නේ යමක් අදිනවට, ලණුවක් අදිනවා, දොරක් අදිනවා වගේ දෙයකට අපි කියනවා හිකු කියලා. ඔසු. ඒක විරුද්ධ පදේ ඔසු කියන්නේ තල්ලු කරනවට, පුෂ් කරනවා කියන්නේ තල්ලු කරනවට තමයි ඔසු කියන්නේ. යම විශේෂයෙන්ම දොරවල් එහෙම තියෙනකොට, ජපානයේ දොරවල් අරින වහනකොට මේ අනිවාර්යයෙන්ම මේ අකුරු දෙක, වචන දෙක, ක්‍රියාපද දෙක එනවා, හිකු කියන එකයි ඔසු කියන එකයි. ඒ කංජිත් මතක තබා ගන්න. ඒවයි තාමත් වැදගත් වෙනවා. ඊළඟට කකේරු. කකේරු කියන්නේ යමක් එල්ලනවට. ඒ කියන්නේ අපි යමක් ඇණයක් ගහලා එල්ලනවා වගේ නම් කකේරු කියලා කියනවා. ඊළඟ ක්‍රියාපදය කිමෙරු. කිමෙරු කියන්නේ යමක් තීරණය කරනවා, ස්ථිර කරනවා වගේ දෙයක්, ඒකට කියනවා කිමෙරු කියලා. ඊළඟට අත්සුමෙරු. අත්සුමෙරු කියන්නේ දෙයක් එකතු කරනවා, මොන හරි දෙයකට මුදල් එකතු කරනවා වගේ දේවල්කදී අත්සුමෙරු. ඒ වගේම මිනිත්සු එකතු කරනවා නම් මොන හරි දෙයකට, උද්ඝෝෂණයකට වගේ, ඒත් අත්සුමෙරු කියලා කියනවා. ඊළඟට යසුමු. යසුමු කියන්නේ විවේක ගන්නවටත් කියනවා, ඒ වගේම නිවාඩු ගන්නවට කියනවා යසුමු කියලා. කසෙගු. කසෙගු කියන්නේ උපයනවා, හම්බ කරනවා, කියන්නේ මුදල් උපයනවා කියන එක තමයි විශේෂයෙන්ම කසෙගු කියලා කියන්නේ. ඊළඟට අවසාන එක නොසෙරු. නොසෙරු කියන්නේ යමක් මතට පටවනවා, නග්ගනවා නම්, කියන්නේ වාහනයකට නග්ගනවා නම් මිනිසුන්ව, ඊළඟට බඩු පටවනවා නම් ලොරියකට, මොකකට හරි දෙයකට, මේසයක් උඩට, මේසයක් උඩ බඩු මොනවාට තිරනවා නොසෙරු කියලා කියනවා. ඊළඟට අපි අද දවසේ අවසාන වශයෙන් ක්‍රියාපද තුන්වෙනි කාණ්ඩයට අයිති යමක් ඉදිරියට ඇවිල්ලා සුරු කියලා එනවා කියලා මම කලින් කියලා දුන්නා. ඒකට අයිති වෙන යම් ක්‍රියාපද ටිකක් අවසාන වශයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. එක බෙන්කියෝ සුරු. බෙන්කියෝ සුරු කියන්නේ පාඩම් කරනවාට, ඉගෙන ගන්නවාට බෙන්කියෝ සුරු කියලා කියනවා. සංකසුරු. සංකසුරු කියන්නේ යමකට සහභාගි වෙනවට කියනවා සංකසුරු කියලා.
ඊළඟට කෙංකසුරු. කෙංකසුරු කියන්නේ රණ්ඩු වෙනවට. ඊළඟට ගමන්සුරු. ගමන්සුරු කියන්නේ ඉවසනවට. ඊළඟට සෙත්සුමේයිසුරු. සෙත්සුමේයිසුරු කියන්නේ යමක් පැහැදිලි කරනවට, විස්තර කරනවට කියනවා සෙත්සුමේයිසුරු. ඊළඟට ජමසුරු. ජමසුරු කියන්නේ බාධා කරනවට, යම් දෙයකට බාධා කරනවා නම් ජමසුරු කියලා කියනවා. ඊළඟට උන්තෙන්සුරු. උන්තෙන්සුරු කියන්නේ රිය පදවනවට කියනවා උන්තෙන්සුරු කියලා. ඊළඟට අන්නයිසුරු. අන්නයිසුරු කියන්නේ මග පෙන්වනවට. ඊළඟට අන්තිම එක අයිසුරු. අයි අයි කියන්නේ ආදරය. අයිසුරු කියන්නේ ආදරය කරනවට. අද දවසේ මා කියලා දෙන ක්‍රියාපද ටික තමයි මෙතන මේ ක්‍රියාපද ටික. මේක මම අද විශේෂයෙන්ම කියලා දුන්නේ ගිය පාඩමේදී කියලා දුන්න ජිෂෝකේ එකට උදාහරණ පැහැදිලි කිරීමක් වශයෙන්. සහ මේදී ක්‍රියාපද ඔබ නොදන්න ක්‍රියාපද තියෙනවා නම් අලුතෙන් ඉගෙන ගන්නටත් පුළුවන් වෙන නිසා. ඒ වගේම මේ කංජි බලලා ඒවත් මතක තියාගන්න වැඩි හැකියාවක් තියන අය ඉන්නවනම් ලියන්නත් පුරුදු වෙන්න බලන්න. නමුත් මෙහෙදි මම ලියන පිළිවෙල මෙතනදි කියලා දීලා නැති නිසා පුළුවන් තරම් S2 බලලා මතක තියාගන්න. මොකද JLPT විභාගවලට, NET විභාගවලට එන්නේ ලියන්න එන්නේ නැති නිසා මතක තියාගන්න එක තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. දැන් හැමතිස්සෙම පිටම මම කලින්නුත් කියලා දුන්නා කම්පියුටර් යුගය නිසා, ෆෝන් වලින් ස්මාර්ට්ෆෝන් යුගය නිසා හැමදේම ටයිප් කරනවා. එහෙම නැත්නම් ටයිප් කරන්න තමයි ලියනවට වඩා භාවිත කරන්නේ. නිසා විශේෂයෙන් මතක තියාගන්න පුළුවන් නම් සහ ශබ්ද කරන, දැන් මේ හත්සෝන් ඒ කියන්නේ ප්‍රොනවුන්සේෂන් ශබ්ද කරන ආකාරය මම හිරගනා වලින් ලියලා තියෙනවා. එය විශේෂයෙන්ම මතක තියාගන්න. දැන් මේ උදාහරණ කෙරෙට මේ සෙත්සුමේයිසුරු කියනවනම් සෙත්සුමේයිසුරු කියන ඒ හැම අකුරක්ම හරියට මතක තියාගත්තොත් තමයි ඒ ටයිප් කරනකොට හරි කංජි හරියට තෝරගන්න පුළුවන්. ඉතින් අද දවසේ මේ කොටස් තමයි උගන්වන්නේ. ඊළඟ පාඩමේදී මම මස් ස්වරූපය, මේක ජිෂෝකේ එකේ ක්‍රියාපද මේ ඒක මස් කියන. දැන් සාමාන්‍යයෙන් අපි ජපන් ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම අපි කෙනෙකුට මේ ක්‍රියාපද පාවිච්චි කරන්නේ මස් ස්වරූපයෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ඉකු කියලා අපි ජිෂෝකේ එකෙන් කියනවා, ඒක ඉකි මස් කියලා හැම කියන්නේ. එනවනම් කුරු කියන එක කිමස් කියලා කියන්නේ. ඒ වගේ මස් ස්වරූපය ඊළඟ පාඩමේදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ පාඩම වෙනකන් ඔබ මේ ක්‍රියාපද යොදන ආකාරය යම් මොන කාණ්ඩවලට දෙන්නේ කියලා අභ්‍යාසයේ යෙදিলা බලන්න. එහෙනම් අපි නැවත පාඩමකින් ඔබ හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකන් මේ පිළිබඳව ඔබ නැවත නැවත පුහුණුවේ යෙදෙන්න. අපේ පාඩම් ගැන නොදන්න අය ඉන්නවනම් ඔබ යහලුවන් එහෙම හඳුන්වලා දෙන්න අපේ channel එක Wonderworld හා සම්බන්ධ වෙලා subscribe කරලා ඉදිරි පාඩම් වලටත් සම්බන්ධ වෙන්නට කියලා ආරාධනා කරනවා. එහෙනම් බොහොම ස්තුතියි. නැවත ඊළඟ පාඩමේදී හමු වෙමු.